මෙදවස්වල ලොකු එකක් යනවා නිරෝෂන් ප්‍රේමරත්න මහකඳුරේ මදුස්කේ සල්ලි අරගෙන ව්‍යාපාර පටන් අරගෙන කළු සල්ලි සුදු කරනවා කියලා මම තුමාල දකින්න තියෙන මම විශ්වාස කරනවා මහකඳුරේ මදුස්කේ නැත්තරම මහකඳුරේ නෙවෙයි මදුස් මහකඳුරේ නෙවෙයි මදුස් ඇවිල්ලා කඹුරු පිටියේ ගතාරේ වැලිහෙන් ගුඩු කුට්ටිය කියන ගම් කොටසේ තමයි මදුස්ගේ ගම තියෙන්නේ මගේ පාසලේ ඉඳලා කිලෝමීටර් එකමාරයි දුර මම නැවතිලා හිටියේ මදුස්ලා ගම තිබ්බේ වැලිහෙන් ගුඩු කුට්ටියේ මගේ ගම තිබ්බේ මගේ මාමගේ ගෙදර තිබුණේ වැලිහෙන් ගුඩු කුට්ටියත් එක්ක කුඹුරු යායක් තියෙන කුඹුරු යායෙන් එහා පැත්තේ මොන බෝගහවත් තියෙන කොටසේ මම උසස් පෙළ කළේ කඹුරු පිටියේ නාරන්දිණී ජාතික පාසලේ ගරු සභාපතිතුමියනි අපේ ගමේ හිටියා විනීතා සමරසිංහ ගුණසේකර කියන කාන්තාවක් එතුමිය විවාහ වුණා දෙමළ තරුණයෙක් එක්ක පොලිසියට පොලිසියේ රැකියාව කළා ඊට පස්සේ දෙමළ තරුණයෙක් එක්ක විවාහ වුණා පසු කාලීනව කොටි LDD සංවිධානයේ පොලිස් ප්‍රතිවරයා බවට පත් වුණෙත් දේශපාලන අංශයේ නායකයා බවට පත් වුණෙත් නඩේෂන් කියන කොටි දෙමළ තරුණයා තමයි එදා තරුණයා තමයි නඩේෂන් බවට පත් වුණේ LDD සංවිධානයේ හැබැයි නඩේෂන් විවාහ වෙලා හිටියේ අපේ ගමේ හිටිය විනීතා සමරසිංහ ගුණසේකරත් එක්ක LDD සංවිධානයේ කොටි ත්‍රස්තවාදී පරාද කරාට පස්සේ විනීතා සමරසිංහගේ ගෙදර මිනිසුන්ව අපි ගල් ගහලා ලෙව්වේ නැහැ. විනීතා සමරසිංහ කොටි සංවිධානයේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දේශපාලන අංශයේ නායකයාගේ බිරිඳ කියලා අපි මේ මිනිසුන්ගේ මගුලට මලගෙදරට පිරිගෙදරට නොගිහිල්ලා හිටියේ නැහැ. මට මතකයි වේලුපිල්ලේ ප්‍රභාකරන් මරුණට පස්සේ මම ඒකට ස්වාධීන රූපවාහිනී ප්‍රභාකරන්ගේ තාත්තා එක්කරගෙන ඇවිල්ලා පනාගඩ රෝහලේ ප්‍රතිකාර කරනවා. මට මතකයි මගේ ඇස් දෙකින් දැක්කා ප්‍රභාකරන්ගේ තාත්තා මැරිච්ච වෙලාවේ හමුදා සෙබලියෝ එකිග ගහ ඇඬුවා. ඒ ප්‍රභාකරන්ගේ තාත්තා මැරිච්ච වෙලාවේ මම සහභාගී වුණේ මාකඳුරේ මදුෂ්ගේ මගුල් ගෙදරට පාටියකට නෙමෙයි. මම ගියේ මම පුංචි කාලේ ඉඳලා දන්න මගේ තාත්තා කරු සභාපතිතුමනි කඹුරු පිටියේ ආඳපාන රෝහලේ අවුරුදු 17ක් රෝහල් කම්කරුවෙක්. මගේ තාත්තා කරේ කඹුරු පිටියේ ඒ අවට ඉන්න මිනිස්සු කැත කුණු සෝදපු එක තමයි මගේ තාත්තා කළේ. මගේ තාත්තාත් එක්ක ලොකු සම්බන්ධතාවයක් කඹුරු පිටියේ තිබුණා. ඊට පස්සේ මම කඹුරු පිටියේ ඉස්කෝලේට ආවා. මම ඉගෙන ගත්තා. කඹුරු පිටියේ මිනිස්සු අපිට අසීමිත වාදරය කළා. මදුෂ්ගේ මරකම් හරි මදුෂ්ගේ තියෙන ඔහුගේ තියෙන පාතාල ක්‍රියාකාරකම් ඔහුගේ වැඩ. මගේ මනුස්සකම කරු මන්තිතුමා මගේ වැඩ. ඒක මනුස්සකම මගේ වැඩ. මම මේ පාර්ලිමේන්තුවේ කියනවා මදුෂ්ගේ තාත්තගේ මලගෙදරට ගියා ඒ මදුෂ් නිසා නෙමෙයි ඒ අවට අපිත් එක්ක ජීවත් වෙච්ච අපේ සහෝදරයෝ ඥාතියෝ හිතවත්තු නිසා මම මේ වෙලාවේ කියනවා මදුෂ් මැරුණත් මදුෂ්ගේ මරණය ගෙනල්ලා ඒ ගතාර තිබ්බත් මම මදුෂ්ගේ මලගෙදරටත් යනවා ඒකත් මගේ මනුස්සකම ඒක මගේ මනුස්සකම ඒ වෙන එකක් නෙමෙයි ඒ මගේ මනුස්සකම නිසා මම ඕ ලෙවල් පන්ති ඕ ලෙවල් විභාගේ පාස් වෙනකොට මම නාට්‍යාමි වැඩේ කරනවා පොලේ මාවරල පොලේ නාට්‍යාමි වැඩේ කරනවා මම ඕ ලෙවල් පාස් වුනේ එහෙමයි මගේ ගෙදර පස් දෙනෙක් ඉස්කෝලේ ගියේ නැහැ හතර වසරෙන් පහ වසරෙන් නතර වුණා ඉස්කෝලේ යන ආර්ථිකයක් තිබුණේ නැහැ පාරේ බැහැලා යනකොට ගරු සභාපතිතුමියනි බෝක්කුඩ පාරයි ඉන්න මිනිස්සු ගල් වලින් ගැහුවා ගල් වලින් ගහලා මගේ කුලය සම්බන්ධ විවිධ දේවල් කියලා ගල් වලින් ගැහුවා කවදාවත් ආයෙ හැරිලා බැලුවේ නැහැ ඒ පැත්ත දිහා කවදාවත් බලල නැහැ ඒ බැලුවේ නැත් ඉතර නතර වෙන්න වෙන නිසා කවදාවත් ඒ පැත්ත බලල නැහැ මම මහා පාර්ලිමේන්තු මහවැතිවරණයට ඉදිරිපත් වෙනකොට ගරු සභාපතිතුමියනි මාතර දිස්ත්‍රික්කයේ දේශපාලනඥයෝ දෙන්නේ මගේ ගමේ චන්ද මධ්‍යස්ථානයට යන පාර දිගේ ලයිට් කණුවල මගේ කුලයට සම්බන්ධ බෙරෙල්ලුවා බෙරෙල්ලලා මූටද සර් කියන්නේ කියලා ඇහුවා මූටද සර් කියන්නේ කියලා ඇහුවා මාතර දිස්ත්‍රික්කයේ මිනිස්සු ඒක ඇහුවේ නැහැ මාතර දිස්ත්‍රික්කයේ මිනිස්සු මනා 99762ක් මට දුන්නා මනා 99762ක් මම දේශපාලනයට එනකොට ගරු සභාපතිතුමියනි මම මගේ තාත්තට කියලා ආපු වචනයක් තිබුණා මගේ තාත්තට මට කිව්වා පුතේ අපිට දේශපාලනේ හරියන්නේ නැහැ කියලා මම හැබැයි අපේ තාත්තට මම වචනයක් කිව්වා මම දේශපාලනය කරන කාලේ මගේ ජීවිතේ මම තීන්දු කළ ඉවරයි මම දේශපාලනය කරන්නේ කොච්චර කාලයක්ද කියලා ඒ මං තීන්දු කළ කාලයෙන් පිට එක දවසක්වත් මම දේශපාලනය කරන්නේ නැහැ ඒක තමයි ඇත්ත කවදාවත් දේශපාලනය කරන්නේ නැහැ කවදාවත් මේ පාර්ලිමේන්තුවේ මම එක ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් එක්ක අද කතා කළා මේ ව්‍යාපාර පොදු කාර්ක සභාව පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ මම ඇහුවා සර් ලංකාවේ දේශපාලන ඊළඟට වෙන්න ඕනේ මොකක්ද එතකොට කිව්වා පුතේ මේක ඉන්න ඔක්කොම ඉන් මේ ඉන්න ගොඩක් ඉන් හදන්නේ හම්බ වෙන මොකක් හරි ව්‍යාපෘතිකෙන් මේකෙන් මට කීයක් ගහන්න පුළුවන්ද කියලා බලන එක මේක ඉන්න ඔක්කොම ඉන් කරන්නේ මේකේ නොක්කම උන්ගේ කරන්නේ වැඩි හරියක් කරන්නේ මේකෙන් මට කීයක් ගහන්න පුළුවන්ද කියලා බලන එක තමයි මුලින්ම කරන්න බුදුවර මන්තුතුමා. පළවෙනියෙන් ගහන්න කීයක් පුළුවන්ද කියලා බලන එක. ඊට පස්සේ තමයි ව්‍යාපෘතිය ගැන හිතන්නේ. ඔන්න දුන්න උත්තරේ. මට මදුෂ්ල පෝෂණය කරන්න ඕනේ නෑ ගරු සභාපතිතුමියනි. මට මදුෂ්ව සාධාරණීකරණය කරන්න ඕනෙත් නෑ.
හැබැයි මදුසිල මේ මහපොළවේ නිර්මාණය වෙන එක නවත්තන්න ඕන මේ මහපොළවේ තුන්වෙනි පන්තියේ මිනිසුන්ගෙන් නිර්මාණය වෙන මදුසිලා බිහි වෙන එක නවත්තන්න ඕන වේලුපිල්ලේ ප්‍රභාකරන් කෙනෙක් බිහි වුණා ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු ටිකක් විනාශයෙන් විනාශයට පත් වුණා හැබැයි අපි අවසානයේ හිතුවද බැලුවද කවුද නිරීක්ෂණය කළ කිව්වේ වේලුපිල්ලේ ප්‍රභාකරන් බිහි වෙන්න හේතුව මේකයි වේලුපිල්ලේ ප්‍රභාකරන් බිහි වුණාට පස්සේ ක්‍රියාත්මකුනේ මේකයි වැරද්දුනේ මෙතනයි වැරද්ද හඳුනාගත්තේ කවුද වැරද්දක් හඳුනාගන්න බැරි වුණා අපි තාම කතා කරනවා උස්බි ටිකන් තාම කතා කරමින් තාම ජාතිවාදයක් ගැන කතා කරනවා තාම ජාතිවාදයක් ගැන කතා කරනවා ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි මේ රටේ ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා ජාති ප්‍රශ්නයක් තියෙනවා මගේ ගම මාවරල ගමේ අවුරුදු 7 දෙමළ කෙල්ලට කතා කරන්නේ අවුරුදු 7 අවුරුදු 7 අහිංසක දෙමළ කෙල්ලට කතා කරන්නේ මුදුමර මන්ත්‍රීතුමා ආච්චි කියලා ආච්චි මං කිව්වේ මම චන්දිල් එනකොට ලයිට් කණුවල ඉල්ලුවේ බෙර මගේ සීයා දලදා වහන්සේට මගේ සීයලා දවුල් ගහපු එක මට ගෞරවයක් මට එකමක් නැහැ කාට හරි එක නොකළ බුණාට එක ප්‍රශ්නයක් නැහැ මේ රටේ මම මේ කියන්නේ වෙන මොකකටවත් නෙමෙයි කොහේ හෝරි තැනක ඉඳලා මේ රට හැදෙන්න ඕන හැදෙන්න තැනක් පටන් ගන්න ඕන මා කඳුර මදුස්ලා පිට උදව් ගත්ත වැඩ කරගත්ත වැඩ කෙරෙව්ව මිනිස්සු ඕන තරම් මේ පාර්ලිමේන්තුව ඇති මං කියන්නේ මදුස් මේ මහ පොළොවේ කරන්න ඕන එක දෙයක් තියෙනවා මදුස් එල්ලල මැරුවත් විදුලි පුටුවේ තියලා මැරුවත් ඒක නොවුණත් මදුස් මේ මහ පොළොවේ දවසක මැරෙනවා කොහේ හරි තරක ඉඳලා මැරෙනවා ඒක තමයි ඇත්ත මදුස් මැරෙනවා එක්ක මැරුවත් නැතත් මොක වුණත් නැතත් මැරෙනවා හැබැයි මදුෂ්ඨ කරලා යන්න පුළුවන් එකම දෙයයි ප්‍රභාකරන්ගෙන්වත් අපිට අහගන්න බැරි වුණ එක කොහේ හරි තැනක ඉඳගෙන අනිවාර්යයෙන්ම මේ මහ පොළොවට කියන්න ඕන කවුද උදව් කළේ කොහොමද නිර්මාණය වුණේ මොකක්ද හේතුව කොහොමද මදුෂ්ඨ මේ මහ පොළොවේ නිර්මාණය කියන එක